දරණේ බලන අපි දන්නවා මේ වෙනකොට තරුමිනීගේ අතුරුදහන් වීම ගැන හැමෝම ඉන්නේ ගොඩක් කලබල වෙලා ඇත්තටම තරුමිනීගේ ජීවිතයට ඉදිරියේදී මොන වගේ දෙයක් වෙයිද දැන් ඔය කොරතොට තරුමිනී වරන් ගියේ තරුමිනීගේ ජීවිතේ නැති කරන්නම තමයි අන්නේ සිතුවිල්ලෙන් මොකද තරුමිනී ජීවත් වෙනවා කියලා කියන්නේ ආයේ කතා දෙකක් නැහැ කොරතොට මුදලාලිට තමන්ගේ ජීවිතේ ගොඩක් දවස් රැකගෙන ආපු දෙයක් නැත්තටම නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද කොරතොටට ඕනේ මාස්ටර් මැරුවේ තිලක කියලා හැමදාම ඔප්පු කරලා තියන්න. හැබැයි ඉතින් ඇත්ත ඒක නෙවෙයි. කොරතොට තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ කියන්න අපි දන්නවා. හැබැයි ඉතින් දැන් කොරතොටට ඕනේ මේ හැම දෙයකටම තමන් නිවැරදිකාරයෙක් කියන ලකුණ දාගෙන ඉන්න. ඉතින් ඒකට තරුමිනී බාධාවක්. අන්න ඒ නිසා තමයි තරුමිනීගේ ජීවිතයට හානියක් කරන්න තරුමිනීව අරගෙන ගියේ. ඉතින් දැන් කොරතොටට ආයේ උමනාවක් නැහැ තරුමිනීව පණ පිටින් එවන්න. හැබැයි ඉතින් කොරතොටගේ ගෝලයක් අතින් වෙන වරද්දක් නිසා අනිවාර්යයෙන්ම තරුමිනීට නිදහස් වෙන්න ලැබෙනවා. අනිත් එක තමයි රයන් නිසා වුණත් මේ දේ ඒ විදිහට වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් තරුමිනීව මැරුණ කියලා හිතාගෙන පාර දාලා ගියාට පස්සේ තරුමිනීව දකින දෙන්නෙක් තරුමිනීව රෝහලකට අරන් යනවා වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. මොකද තරුමිනීගේ ජීවිතයේ තරුමිනී ඕනෑම අවස්ථාවක උදව්වක් ලැබෙන්න අවශ්‍යයි. මොකද තරුමිනී කියන්නේ වැරදි විදියට ජීවත් වුණ කෙනෙක් නම් නෙවෙයි. තරුමිනී කියන්නේ හරිම සාධාරණ විදියට ජීවත් වුණ කෙනෙක්. ඉතින් තරුමිනීගේ දරුවන් දෙදෙනා නිසා තරුමිනීගේ දිවි ගැලවෙන්නම අවශ්‍යයි. ඒක තමයි ඇත්තම කතාව. තරුමිනී මේ වෙනකොට ඉන්නේ කොළඹමයි. ඉතින් මේ වගේ දෙයක් වෙන්නත් තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට වෙනුල මහ නැඳුම් මරන් ගෙවල් වලට ඕඩර් බාර දෙන්න යන වෙලාවක උනත් තරුමිනී මුණ ගැහෙන ලොකු ඉඩක් තියෙනවා කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඉතින් විල්ලිගේ ජීවිතේ මේ වෙනකොට වැටෙන්න පුළුවන් උපරිමයටම වැටලා හිටියත් විල්ලි කියන්නේ කවදාවත් තමන්ගේ ඉලක්ක වලට යන එක නවත්තන්නේ නැති කෙනෙක්. ඒ වගේම තරුමිනීව හොයා ගන්න තියෙන අදහසත් විනුලේ විදියටම ඒ ඉලක්කය තියාගනීවි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම වුණත් තරුමිනී එනකන් ධෝනිට සහ චූටි පුතාට අවංකවම බය වෙන්න දෙයක් නැහැ. ලොකු අම්මා ඇතුළු හැමෝම ගොඩක් ආදරයෙන් බලාගන්න ඉන්න නිසා. ඉතින් තරුමිනී ගැන දැනගන්න ලැබුණාම නම් විල්ලිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ධෝනිට චූටි පුතාට නැවතත් තරුමිනීව ලැබෙන්න කියලා පතන අය අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම විල්ලි ගැන මේ වෙලාවේ ආඩම්බර වෙන ඔයා ඒ ගැන දැනෙන හැඟෙන අවංක අදහස කමෙන්ටක් විදියට අපිට කියලා යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම දරණි කතාවේ ඉස්සරහට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.